Pavela Vishwasanthama hitapu e gena mam swaminata ithama stutiwanta wenawa. Nawath wata mam kiyanne kemathi oba eda cell leaders la meeting ekata enawana karunakara obe nama denna natha obe miviyake liyanna balana enawa kiyala ekak kiyala api danaganna ona count ekak thiyenne ona kee denek enawada kiyala me vartamana thiyena tatta hinda harima amaru e wagema brother Wilson innawad danna kemala asti karanda innal man pelinawada e patti innanne ne ne aa uda tattwe e uda tattwe tamata kamana me me ya camel asti karanna no camel be da ganna puluwam wed danna eka tawat ekak ara camel asti karanna thiyena igena karuna karala මම හිතන්නේ මාස් අද ඇත්තෙම වෙන පාස්ටර් කෙනෙක් හිටිය ඉක්ුවේට් එක පාස්ටර් රොබර්ට් නීසන් මෙහි කතා කරන්න හිටියේ. හැබැයි මාතරයට හදිසියෙන් එයා මොකද ආපකට බෝධනේ දැන් යනවා හැරිලා. ඒකින්ද ඒ වගේ තවත් තවත් පොඩි පවුල පොඩි ප්‍රශ්නයක් තිබුණා. අද මොකද මේ හේතුවට යන්න සිදුණා. ඒක ඒකින්ද මම නැවත වතාවක් ඔබට කැමති අපි දී වචනේ පෙරලා මහතන මේ හරියට මම බැලුවා මේ ගිය කුලසෙන්ද මම දේශනා කළා. දොලසෙන්ද දේශනා කළා තියෙන්නේ. මම අද මාසෙක විතර පස්සේ මේ කතා කරන්න ආසරක් මාසෙකට පස්සේ එක මාසයක් විතර විවේකයක් ගත්තා අපි බලා වැළුවේ විශේෂයෙන්ම සුදාන් මහන්සේගේ ක්‍රියාවලිය පිළිබඳව සුදාන් මහන්සේ අපේ ජීවිතයේ තියෙන ඒ ක්‍රියාවලිය කියන්නේ අපි සුදාන් මහන්සේ කියන්නේ පුද්ගලෙක් අර පුද්ගලික භාවයත් වෙන උන්වහන්සේට උන්වහන්සේ හැංගීම් තියෙනවා උන්වහන්සේ පේනිනවා උන්වහන්සේ දකින්නවා ත්‍රිත්වය උන්වහන්සේ ත්‍රිත්වයක් දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාන් වහන්සේ කියන්නේ පුද්ගලයෝ තුන් දෙනෙක් හැබැයි එක පුද්ගලයක් කොහොමද මේක වෙන්නේ මමත් දන්නේ නැහැ අරද මේක තමයි තියෙන ස්වභාවිතින් ලොකු අභිරහසක් අර දේ වචනේ තියෙන අභිරහසක් දේ වචනේ මේ ත්‍රිත්වයේ තුන් වෙනි තැනන් වහන්සේ මේ උන්වහන්සේ හුලඟක් නෙවෙයි උන්වහන්සේ ගින්නක් නෙවෙයි උන්වහන්සේ හැබැයි ඒ වවලින් උන්වහන්සේ නියෝජනය කරන අර ඒ වගේ පෙන්වන්නේ ඉතින් අපි දකින්න පුළුවන් මේ අපේ ක්‍රිස්තියානි ජීවිතේ අපි ගැළවීම ලබන්නේ සුද්ධාර්ම මහන්සේ නිසායි අර ගැළවීම ලබන්නේ සුද්ධාර්ම මහන්සේගේ ක්‍රියාවක් නිසායි අර ගැළවීම ලැබුවන් පස්සේ උන්වහන්සේ අපේ තුලට වාසය කරන්න වෙනවා වාසය කරන් පස්සේ සුද්ධාර්ම බෞතිස්මේරි උන්වහන්සේ අපි උන්වහන්සේ බලයෙන් පූර්ණ කරනවා දැන් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි උන්වහන්සේත් එක්ක නිරන්තර කිට්ටු ගමනක් ආරම්භ කරයි කියලා. හරියට විවාහයක් වුණා වගේ. කෙනෙක් විවාහ වුණාන් පස්සේ දැන් දෙන්න ජස්ට් වෙන්න වෙලා තන එක්කෙනෙක් අනිත් එක්කෙනාට. ඒ වගේ තමයි සුද්ධාර්ම මහන්සේ කියන පුද්ගලයාත් එක්ක අපි ජස්ට් වෙන්න වෙලා තියෙනවා. අතේ සුද්ධාර්ම මහන්සේත් එක්ක මේ ගමන ආරම්භ කරම එක දෙයක් අපි තීරුම් ගන්න වෙලා තියෙනවා. උන්වහන්සේගේ පුද්ගලික භාවයක් තියෙනවා වගේ ප්‍රශ්න වෙලා තුන් උන්වහන්සේ අපිට පේන්නේ නැහැ නේ අපි ඇඟට අතට තීරය දැනෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට වෙලා තියෙන්නේ මේ පුද්ගලයාත් එක්ක මොහොතින් මොහොත ගමන් කරන්ඩ අපිට හොඳින් අවබෝධයක් තියෙනවා. කොහොමද ගමන් කරන්න කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. මේක තමයි අපි කියන්නේ ආත්මයන් වහන්සේත් එක්ක ගමන් කරනවා කියලා walking in the spirit. ආත්මයන් වහන්සේයා සමග ගමන් කිරීම. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක ගමන් කරන්න අපි ඉගෙන ගන්න තියෙනවා. ඒක ඇවිල්ලා මේ බයිබලයේ අපිට පදවලින් කියන්න බෑ. අර විවාහය ගැන උගන්වන්න පුළුවන් බයිබලයේ පදවලින්. හැබැයි දෙන්නේ ජීවත් වෙන්න ඕනේ. ආදරය කරන එක ගැන අපිට බයිබලයේ උගන්වන්න පුළුවන් ආදරය කරන්න අපි ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඒක ඒක අත්දැකීමක්. ඒක සුද්ධාර්ම මහන්සේත් ගමන් කරන්න අපි ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපි දකින්න පුළුවන් මේ සුද්ධාර්ම මහන්සේට ගමන් කරනකොට අපි හොඳින් තේරුම් ගන්න වෙලා තියෙන උන්වහන්සේ ඉතාම සංවේදීමත් පුද්ගලෙක්. උන්වහන්සේ සංවේදීමත් පුද්ගලෙක්. උන්වහන්සේගේ ඒ සංවේදීතාවය අපි හොඳින් අඳුර ගන්න වෙලා තියෙන උන්වහන්සේගේ සංවේදීතාවය. ඒතකොට අපි උන්වහන්සේගේ සංවේදීතාවය අඳුර ගන්නවා නම් අපි හැම වෙලෙම උන්වහන්සේට සංවේදීව ජීවත් වෙන්න වෙලා තියෙන එකක් කියලා උන්වහන්සේගේ සංවේදීතාවය අඳුර ගන්න වෙලා තියෙනයි. හරිද? We must understand his sensitivity. And we must be sensitive towards him, but then again we must also understand his sensitivity. Unmahansege thiyena e sangvedi bhavaya api hondin thirun ganna vela thiyena. Ara unmahanse ithama sangvedi pudgalek. E hina thama api pahuge welawak katha karame Suddhan mahanseeta duk nodella kela. Grieve not the Holy Spirit. Unmahanse duk denna epa. Ethu unmahanse hama welima ape balaporuthune duk nodei kela.
අර උන්වහන්සේ දුක් තුනත් උන්වහන්සේ ඒ ප්‍රකාශිත අභිමුඛයේ අපෙන් ඉවත් කරනවා. සමහරවට ඒ හින්දා තමයි අපිට තේරෙන්නේ අර සමහරවලට අපිත් එක්ක අර තිබුණ ප්‍රකාශිත අභිමුඛයේ එක්තරා කාලයක් අපිට හැංගුණා, අපිට දැනුණා, අපිට තේරුණා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. දැන් උන්වහන්සේ නැහැ වගේ වෙලා තියෙන කොහේ හරි මම උන්වහන්සේට අර දුක් දුන්නා. අර උන්වහන්සේ දුක්ක් ගෙනා ඒ වචනේ පාඩේ උන්වහන්සේ දුක්ක් ගෙනා උන්වහන්සේ කියන ඒ වහාම උන්වහන්සේ ප්‍රකාශ අභිමුඛයේ මගෙන් ඉවත් කර ගන්නවා. අර උන්වහන්සේ ඒ මට ඒ වෙලාව ඊට එතන ඉහාට මට යන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ කියන මගේ අභිමුඛය උඹත් එක්ක නැහැ. මම කෑ ගහන්න බල උඩ පනින්න පුළුවන්, අන්නේ භාෂාවෙන් කතා කරන්න පුළුවන්, නොයකු දේවල් කරන උන්වහන්සේ. හැබැයි මගේ අභිමුඛය උඹත් එක්ක නැහැ. මොකද අරක රෙස්ටෝ කර ගන්න කලින් ඒ එතෙන් ඇවිල්ලා උන්වහන්සේත් එක්ක ඒ ගමන මම රෙස්ටෝ කරන කලින් ඒක හදා ගන්න කලින් යථා තත්ත්වයට පත් කරන තුරු මට ඒ ගමන යන්න බෑ. දෙහින් තමයි අපිට හරි හැම වෙලේම සුද්ධන් මහන්සේට දුක් නොදෙන විදියට අපි ක්‍රියා කරන්න ඕන. ඒක අවබෝධ කරගන්න වෙලා සමහරට ඒක දේශකෙක් හැටට වෙන්න පුළුවන්. මම දේශනා කරනකොට වාහන එළවන පංගක් කළ වාහන එළවනකට ඒ පුද්ගලයා වාහන එළවන ආකාර රැකියාව කරන වෙලාවේදී, ගෙදර කුස්සියේ ඉන්න වෙලාවේදී, ළමයෙක්ව බලා ගන්න වෙලාවේදී, ඉගෙන ගන්න වෙලාවේදී, හරි මේ ඕන වෙලාවකදී මම උන්වහන්සේ දුක් දෙන්න පුළුවන්. අද ඒ හින්ද අපිට වෙලා තියෙන උන්වහන්සේගේ සංවේදීතාවය ගැන මම සංවේදී වෙන්න වෙලා තියෙනවා. උන්වහන්සේගේ සංවේදීතාවය ගැන මම සංවේදී වෙන්න වෙලා තියෙනවා. මේක හැම මොහොතෙම අපේ ජීවිතයේ අවදි කරගෙන ඉන්න බාර. මේ මාපි සුද්ධාන් මහසත් ගමන් කරන පුද්ගලෙක්, මේ පුද්ගලික භාවයක් තියෙන හැඟීම් තියෙන පුද්ගලෙක්. අද උන්වහන්සේත් ගමන් කරනකොට ඒකයි අපි දකින්න පුළුවන්. අපි මම මේ නැවතවතාව මතක් කිරීමක් කරන්නේ, අපි බොහෝ විට උන්වහන්සේගේ සුද්ධාත් මහන්සේට දුක් දෙන්නේ අපි පව් කරාම. අපේ තුලින් යම් ආකාරයක පාපයක් සිදුනා මොහොතක් ඉන්න බලන්න. හරිද? ඒ පාපයක් සිදු වුණ වහාම උන්වහන්සේ ඒ පාපය තුළින් එක පංගක කළ මහා ලොකු පාපයක්, කුඩා පාපයක්, මොකක් හරි පාපයක් සිදු වුණාම උන්වහන්සේ ග්‍රී වුණා. අනුන්වහන්සේට දුක් ඇති කළා මම ඒ පාපය තුළින්. ඉතින් ඒ වගේම අපි තවත් කොටසක් බැලුවා. විශේෂයෙන්ම ගිය අවසාන මේ ගිය මාසේ මම විශේෂයෙන් බැලුවා ක්වෙන්ච් නොට් ද හෝලි ස්පිරිට්. ඒ කියන්නේ සුද්ධාන් මහන්සේ ගින්න නොනිනමන්න. ඇත්ත මෙතෙන් දෙකින ගින්න නොනිමන් නෙවෙයි කියලා, සුද්ධාන් මහන්සේව නොනිමන්න කියලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ දැල්වෙන පහන නොනිමන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මගේ හදවතේ තියෙන පහන නිමෙන්න ඉඩ දෙන්න එපා. එතෙන්දී සංකේතමය වශයෙන් බැලුවොත්ම උන්වහන්සේ බලාපොරොත්තු වන උන්වහන්සේ ආරම්භ කරපු ඒ ගින්න හැම වෙලේම දැල්වෙමින් මම ඉන්න තීරුම් ගන්න. මේක හැම වෙලේම දැල්වගෙන ඉන්න වෙලා තියෙනවා. හරිද? ඒක කවදාවත් නිමන්න බෑ. ඒකෙන් තේරෙන්නේ ඒ ගින්න පවත්වගෙන යන එකේ වගකීම් මටයි තියෙන. හරිද? ඒ ගින්න පවත්වගෙන යන එක මගේ අතේ වැඩ. අපි කියන අනේ ස්වාමිනේ ගින්න නොනිමන්න. නෑ නෑ. උනත් ඔබ ඒ ගින්න පවත්වගෙන ඔබ දැ තීරුම් ගන්න බාන. ඔබයි කරගෙන යන්න තියෙන. හරිද? මෙතෙන්දී උන්වහන්සේ කියන්නේ මේ කවදාවත් මේ ගින්න ඔබගෙන් ඉවත් වෙන්න ඉඩ හොඳ නැහැ. මම උදාහරණෙ නැවතවතාව මතක් කිරීමක් කියන්නේ මටත් හොඳයි මේක. යේසුස් වහන්සේ උන්වහන්සේ ගෝලෙ දෙන්නෙක් එක්ක මතකද උන්වහන්සේගේ කුරුසපත් වීමෙන් පස්සේ ගෝලෙ දෙන්නෙක් ඉතාමත්ම දුකින් ඔවුන් එම්මවුස් කියන ගම්මානට යනවා. ගම්මානට යන වෙලාවේදී උන්වහන්සේව හමු වෙනවා. උන්වහන්සේ එනවා මේ දෙන්නව හමු වෙන්න කියලා. උන් හරි දුක්බර භාවයකින් ගියේ. යේසුස් වහන්සේ ඇවිල්ලා හමු වෙනවා. හමු වෙලා උන්ට එක්ක හරි මහා ලොකු දේශනාවක් දෙනවා. කවුද මේ යේසුස් වහන්සේ කියනවා කියලා. පරණ ගීසීමේ තිබුණු අපි දකින මෝසස්ගේ ලියවිල්ලේ ඉඳලා යේසුස් වහන්සේ කියන මෙසියස් වහන්සේ ගැලවුම් කරවන ගැන සම්පූර්ණ විස්තරයක් දෙනවා. මුළු විස්තරයක් දෙනවා. හරි, ඊට පස්සේ උන්වහන්සේ ගෙදරට ගියා. ඔවුන්ගේ ගෙදරට ගිහලා ඔවුන් හරි කෑම උන් කෑම කන වෙලාවේ උන්වහන්සේ කෑම අරගෙන කඩපු වෙලාවේ ඔවුන් ඒ වෙලාවේ අඳුර ගත්තා මේ යේසුස් වහන්සේ කියලා. සමහරවිට උන්වහන්සේගේ දෑත තිබුණු ඒ සිදුරුණු ඒ දෑත දකින්න ඇති. නැත්නම් ඒ වෙලෙම ඔවුන්ට එක්තරා විදිහක දර්ශනයක් ආව, නැත්නම් එළිදරවක් ආවා මේ යේසුස් වහන්සේ කියලා.
එතකොට උන්වහන්සේ උන් අතරින් නැති වෙලා ගියා. අර උන්වහන්සේ නැති වුණාන් පස්සේ උන් නීල ඒ විලාවේදී කියනවා. අර මේ ලූක් 24:32 කියන මෙන්න මේ විදිහට. එකල ඔහු උන්වහන්සේ අප සමග මග්ගදී කතා කළ කල්හිත් ලියවිල්ල තෝරා දුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදයි. එකිනෙකා කතා කරගත්තේ බලන්න වචන දෙකක් කියන. උන්වහන්සේ අප සමග මගදී ගමන් කළ කල්ලේ. While he was walking with us, උන්වහන්සේ අපෙත් එක්ක ගමන් කරන වෙලාවෙදිත් උන්වහන්සේ වචනේ විස්තර කරලා දෙන වෙලාවෙදිත් අපේ හදවත යම් දෙයක් දල්වන්න පටන් ගත්තා. දැවෙන්න පටන් ගත්තා කියන්නේ. මේ දෙක මේ ඊටම සුළු වශයෙන් තියෙන පොඩ්ඩ බලන්න, ඒක පොඩ්ඩක් හිතලා බලන්න. එකක් එකින් කියන්නේ අපි යේසුස් වහන්සේත් එක්ක නිතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ, පුද්ගලික සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මම මොහොතින් මොහොත උන්වහන්සේත් එක්ක ගමන් කරන්න ඕනේ. ඒ උන්වහන්සේත් එක්ක ගමන් කරනමගේ හදවත දැල්වෙන්න පටන් ගන්නවා. දෙක, උන්වහන්සේ වචනේ විස්තර කරලා දෙනකොට, උන්වහන්සේ වචනේ පරණ ගේසි වචනේ විස්තර කරලා දෙන උන්ගේ හදවත දැවෙන්න පටන් ගත්තා කියලා කියනවා. මේක ඊටමත් මේ දී තමයි දැන් කරන්නේ. අරද ඔබේ හදවත නිවිගෙන යනකොට, ගින්න නිවිගෙන යනකොට මොකද කරන්න තියෙන්නේ? දේ වචනේ අරගෙන බලන්න තියෙනවා. දේ වචනේ මෙනෙහි කරන්න තියෙනවා. අද උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න ඕන. උන්වහන්සේත් එක්ක සම්බන්ධ වුණා වගේ උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න, උන්වහන්සේගේ වචනයත් එක්ක කාලය ගත කරන්න. පෞද්ගලික උන්වහන්සේත් ආඥාවෙන් ඒ වගේ උන්වහන්සේත් කාලය ගත කරන්න. පෙන්තකොස් දවස් දැක්කද ඔවුන් මත අර බෙදුණු දිවිමෙන් ඇවිල්ලා උන්වහන්සේ පෙන්තකොස් දවසේ මිනිස්යන් මත ඒ ගින්න පිහිටුණා කියලා තියෙනවා. හරියට උන්වහන්සේ පෙන්තකොස් දවසේ උන්ව නැවතත ගිනි තිබ්බා වගේ. හරිද? ගින්න දැල්ලුවා. ඒ ගින්න ඔවුන්ව මුළු ජීවිත කාලයක් ගෙනියන්න ඕනේ. ඒ ගින්න රඳා පවත්ව ගැනීම ඔබේ හැතරේ. ඔබේ වැඩක්, මගේ වැඩක්. ඒ ගින්න හැම වෙලෙම දල්වගෙන ඉන්න එක මගේ වැඩක්. උන්වහන්සේ දැන් කියන්නේ මේ ගින්න ඔබ ඉදිරියම දල්වගෙන යන්න කියලා. දැන් අපි දෙවනි තිමොති 1:6 කියලා තියෙන මම මේ නැවතත මතක් කිරීමක්. අර 1:6 කියලා තියෙන මේ පාවුල්තුමා අර මෙහෙම කියන පාවුල්තුමා තමගේ ගෝලයාට ලියනන ඒ කාරණ නිසා මගේ අත්හැබීම කරනකොටගෙන අර නුඹ තුල තිබෙන දෙවිය මහන්සගේ දීමනාව පුබුදු කර හැන හැටියට නුඹට සීකර පුබුදු කරවන්න කියලා තියෙන. ඉංග්‍රීසි බයිබල් එක ෆෑන් ඉන්ටු ෆ්ලේම්. ඒ පුබුදු කරන එකට කියලතන ෆෑන් ඉන්ටු ෆ්ලේම්. හරියට මේ දවස්වල අපේ ගෙවල් පොල්කටු ලිපවල් තියෙනවා. එතන මොකද කියන්නේ? පොල්කටු ලිප පංගක් කියලා පත්තු කරන්න මොනවද කරන්නේ? ඒක ඇවිල්ලා අර පොම්මන්න ඕනේ, එහෙම නැත්නම් මොකක් හරි වැඩි කර ඉස්සරහ බටයක් තිබුණේ ෆූ 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 ගල ගහන්න ඕනේ. අර මේක ඒ වගේ ඒ ෆෑන් ඉන්ටු ෆ්ලේම් මේක ඇවිල්ලා නැවතවතාවක් අවදි කරන්න කියලා තියෙනවා. මේ දිහ අවදි කරන පාවතුමා කියන තිමොති මම අත තබනකොට යම් දෙයක් ඔබට සිදු වුණා. ඊටම බලවත් මම අත තියෙන වෙලාවට ඔබට යම් දෙයක් සිදු වුණා. ඒ දේ දැන් ඔබ අවදි කරගන්න. ගින්න නැවතවතාක් සුධර්මහන්සේ ගින්නට එන්න ඉඩ දෙන්න බලන. සුළඟක් මෙන් ඇවිදින්. අර උන්වහන්සේගේ සුළඟ ඇවිල්ලා මාව නැවතවතාවක් පෝෂණය කරන්න. මේ දේ අවදි කරන්න. මේක අපි මේ ඉතාමත් වැදගත්. අපි මේ දේ ඉදර ඉගෙන ගන්න එක. පරණ ගීසමේ උන්වහන්සේගේ පූජා උන්වහන්සේගේ ඒ දේව මාලිගාවේ තිබුණා මිනෝරවා එක, එහෙම නැත්නම් අර කියන පහන් රුක තිබුණා. පහන් රුකේ තිබුණ මොනවාද රුක? ඒකේ තියෙන අතු හතක් තිබුණා. ඒකෙන් පෙන්වන්නේ සුද්ධාන් මහන්සගේ ආලේපය. The anointings of the Lord. Someone anointings of the Lord. සුද්ධාන් මහන්සගේ ආලේපය. ඒ දේ පවත්වගෙන යන්න මොකක් තිබුණේ? හැම වෙලේම පූජකයා දිනපතා ගිහිල්ලා ඒක බලන්න තියෙනවා. ඒකේ තෙල් හරියාකාරව තියෙන හැම වෙලේ හැමදාම තෙල් පුරවන්න ඕන. හැමදාම ගිල්ල හොයන්න තියෙන තිරේ කෙටි වෙලාද පිච්චිලා තියෙනවා. තිරේ හැමලේ පවිත්‍ර කරන්න ඕනේ. අරද ඒක සුද්ධ කරන්න. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඒකේ තියෙන අලු ඉවත් කරන්න වෙලා තියෙනවා. හැමදාම මේ දේ කරන්න. මොකද ඒකේ තියෙන ගින්න පවත්වගෙන අනේක ඔවුන්ගේ යුතුකම. ඒ වගේ තමයි අපේ ජීවිතේ හැමලේම ගින්න පවත්වගෙන යන්න ඕනේ. ඒක අපේ මොකද වෙලා තියෙන්නේ? ගින්නක් තියෙනක හැම වෙලෙම දැවෙන්නේ නැවුනම් බලන්න මොන තරම් ගින්නක් උණක් ටික දවසක් පස්සේ ගින්න නිවිල යනවා. ගින්න නැවත ලැබෙන්න මොකද කරන්න තියෙන්නේ? සෙල් දාන්න ඕන. තිරේ පවිච්ච හොයලා බලන්න. තිරේ මොන වගේ තත්ත්වයකද තියෙන්නේ?
මේ ඔක්කොම නිතර නිතර අපි හොයා ගන්න වෙලා. අපි ආත්මෙන් වහන්සේගේ ක්‍රියාවලදී මේක ඉතාමත් වැදගත් අපි හොයා ගන්න එක. ඉතින් අපි හැම වෙලේ මේ මේ කොටස් ගැන අපි විශේෂම තීරුම් ගන්න වෙලා තියෙනවා. ඉතාමත් මම ඉතාමත් කෙටි මේ දේවල් කියන්න බල නැවතත් මතක් කරන්න කියලා වල විශේෂයෙන්ම දකින්න පුළුවන් මේ පාවුතුමා කරුණු කීපයක් ගන්නවා මේ 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 පරිච්ඡේදෙම ගන්නවා විශේෂයෙන් පරිවෙන ප්‍රීති වෙන්න කියලා තියෙනවා. මේ දේ පවත්වගෙන යන ප්‍රීති වෙන්න. ප්‍රීති වෙනක තීරණයක් රිජොයිස් ප්‍රීති වෙන්න කියලා තමයි. දෙවෙනි එක අපි දකින්න පුළුවන් උන්වහන්සේ කියන ප්‍රීති වෙන විතරක් නෙවෙයි නොකඩවා යාඥා කරන්න කියලා තියෙනවා. ප්‍රේ විතවුට් සීසිං. නොනවත්තාම ඔබ යාඥා කරන්න. පුදුම මේක නොනවත්ව යාඥා කරනවා කියන්නේ අපි යන කරින හැම අවස්ථාවෙම සාමනාත්‍රි යාඥා කරනවා. කරන කියන හැම දෙයකින්ම මම උන්වහන්සේත් එක්ක ඒ communication lines open කරගෙන ඉන්නවා නේද ඕගොල්ලෝ සමහරවිට හැමලෙම ෆෝන් එකක් අරගෙන යන මොකද කාට හරි කතා කරන්න ඉස්සර ෆෝන් කෝල් එකක් එන්න ගෙදර යන්න ඕනේ ගිහින් කවුරු හරි ඉන්න කලින් ඉන්නනේ ෆෝන් එක ගෙදර තිබුණා නම් අරේ දැන් අපි මේක ගෙනින හැම වෙලේ මොකද අයියෝ ඔෆිස් එකෙන් කවුරු හරි කෝල් කර දැන් මේ වෙලාවෙත් සමහර මේ වෙලාවෙම ෆෝන් කර කර ඉන්නවා මෙතෙන්ද කියන උන්වහන්සේත් එක්ක හැමලෙම communication lines open කරගෙන ඉන්න හැම දෙයක්ම උන්වහන්සේ ආඥා සියලු දේ උදෙසා උන්වහන්සේ ආඥා කරන්න කියලා තියෙනවා. අද ඒ වගේම කියලා තියෙන සියලු දේ උන්වහන්සේ ස්තුති කරන්න. සියලු දේ උන්වහන්සේ ස්තුති කරන්න. මේ ගින්න අපි අවුලගෙන ඉන්න නම් හැම දෙයක්ම ස්තුති කරන්න කියලා තියෙනවා. හරිද? රටට අලුත් නායකයෙක් පත් වෙනකොටත් අලුත් නායකයෙක් යනකොටත් රටේ කොහේ හරි ගිනි තියෙනකොට ප්‍රශ්න වෙනකොට මොකද කියලා අපේ තියෙන්නේ මොකද්ද? ප්‍රතිචාරය මොකද්ද? අර ඒ කට්ටිය කියන ගීතිකා සින්දුත් එක්ක අපි එකතු වෙලා කියනවනේ නැත්නම් අපි ස්වාමිනේ බහන්ද ප්‍රශංසා වේවා මගේ මුකෙන් මම කතා කරන්නේ මම හැම වෙලෙම ප්‍රවේශම් වෙන්න වෙලා තියෙන හරිද උල්බහන්සේගේ ස්තුතිවන්ත හදවතක් heart of gratitude හරිද අපි ඒ ස්තුතිපූර්වක හදවතක් හැම වෙලෙම අප තුල ගෙනියන්න ඕනේ ඒ වගේම අපි දකින්න පුළුවන් මේ ශුද්ධාත්මේ දීමනාවල් සුළු කරන්න එපා ශුද්ධාත්මේ දීමනාවල් වල ක්‍රියා විශේෂයෙන් මෙතන කියතර අනාවැකි කීම් සුළු කරන්න එපා. මේ කට්ටියටත් අද වර්තමානයේ තියෙන විදිහට බොහෝ අය හැම තැනම හැම එකෙක්ම නැගී සිටිය මම ඇවිල්ලා දිවසිවරයක් මම ප්‍රොෆිට් නැත්නම් මම ප්‍රොෆිට් ආර්ද ඒ වගේ කියලා බොහෝ අය නැගී සිටිය. අද මම තමයි මට දේවහාංශක වචනේ තියෙන කෙනෙක් මිනිස්සු හැම තැනම නිකන් ශාස්ත්‍රකාරයෝ වගේ නැගී සිටිය මේ කාලෙදිත්. එතකොට මොකද හරිද ව්‍යාජ අනාගත වාත්‍රෝ හිටියා සැබෑ අනාගත වාත්‍රෝ හිටියා දෙකම හිටියා. ඉතින් මේ ව්‍යාජ අනාගත වාතුරු වැඩි හින්දා මොකද කරන්නේ හොඳ අනාගත වාතුරු කරලා පන්නලා දැම්මා. අපේ ව්‍යාජ මුදල් බොහෝ අය අතර සංසරණ වෙනවා නේද? අද සංසරණ වෙනවා. ව්‍යාජ මුදල් සංසරණ වුණා කියලා සැබෑ මුදල් නැද්ද? ජොයි සල්ලිත් එක්ක වැඩ කරනවා. අපි ඔක්කොම සල්ලිත් එක්ක වැඩ කරනවා. නේද? අපි ව්‍යාජ මුදල් තිබ්බකල අපි ඔක්කොම ටික විසික් කරලා දානවා නෙවෙයි. ව්‍යාජ මුදල් තියෙන. ඒ වගේම ඉතින් මේ මිනිස්සුර තුන මොකද කරන්නේ? මේ ඔක්කොම බොරුකාරය, මුන් ඔක්කොම ශාස්ත්‍රකාරය, මුන් ඔක්කොම මේ අමුතු වර්ගයට මේ කට්ටිය පනලා ගන්න නෑ. හරිදී ලබා ගන්න හැම වෙලේ ප්‍රොෆිටික් වර්ඩ් එකට ඉඩ දෙන්න මිනිස්සු කියනවා, අරමේවා කියනවා, අරක කතා කරනවා මේක. හැබැයි වෙලාවට ඔක්කොම විසි කරන්න එපා. හරිද? අර බබාව නාවලා වතුර එකත් එක්ක බබාව විසි කරන්න එපා. අර බබාව ඉතුරු කරන්න වතුර විසික් කරන්න නාලේ උරන පස්සේ අන්න ඒකයි මෙතෙන්දි කියන්නේ ප්‍රවේශම් වෙන වෙලා තියෙන ඉතින් මේ ඇයට මේ දේ වුණ හැම වෙලෙම ප්‍රොෆටික් අටරන්සස් අපි තුලින් හැම වෙලෙම පවත්වගෙන යන්න අපි ඉගෙන ගන්න වෙලා තියෙනවා ඒ වගේම කියලා තියෙන විශේෂයෙන්ම පළවෙනි සැසක 5:20 abstain from all appearance of evil ඒ කියන්නේ ඔබගේ කියන්නේ කියන්නේ ඒ කියන්නේ විශේෂයෙන් 5:22 කියන්න බලන්න 22 කියන සියලු අන්දමේ නපුරෙන් වැළඳ වළකින්න කියලා. එතනට සියලු අන්දමේ නපුරු ආකාරයෙන් හැසිරෙන කින් අර වළකින්න. අර මේක අපි පංගුවක් කරලා තේරුම් ගන්න නෑ නපුරු වැළ නපුරෙන් වැළකින එක ඇත්ත. හැබැයි නපුරු විදියට හැසිරෙන්න එපා. appearance of evil ඒ කියන්නේ අනිත් එක්කෙනෙක් වගේ මේ නපුරු විදියට පාපිෂ්ඨ විදියට ඔබ හැසිරෙන්න එපා. අර ඔබට ඒදී අයිති නැහැ. අර අපිට අද ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ ලෝකේ ඉන්න බજાર එකේ වචන අපි පාවිච්චි කරනවා. මම බજાર එක කට්ටිය කරන මම පාවිච්චි කරන බજાર එකේ වචන. අන්තිම ටික දවසකට බજાર එකේ වචන පාවිච්චි කරපස්සේ ඉතුරු වෙන්නේ කොහෙද? බજાર එකේ තමයි මමත් ඉන්නේ.
හරි ඒ කට්ටිය අපි පංගුවක් කරලා මිනිස්සුත් එක්ක හැසිරලා ඒ කට්ටිය වගේ හැසිරෙන්න යනවා. අපි අනිත් අය සතුරු කරන්න යනවා. අනිත් අය වගේ හැසිරෙන්න යනවා. අද අපි අපිට සිද්ධ වෙලා තියෙන සමහර වෙලාවල් වලට අර ඔෆිස් එකේ ඔක්කොමලා අඩි ගහනවා. ඉතින් මමත් අඩි ගහනවා. ඔෆිස් එකේ හැම කෙනෙක්ම මේ දේවල් අරම මේ වැරදි කරේ. ඉතින් මමත් කරනවා. අනේ මම නැත්නම් ඒ කට්ටෙත් එක්ක හැසිරෙනවා. Tamanta අයිති නෑ ඒදී. ඉතින් ඈත් වෙන්න බලන්න. මොකද ඒ ඇතුනේ නැත්තම් සුද්ධන් මහන්සේ අපේ විතින් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. සුද්ධන් මහන්සේ බම් දුක් දෙන්න පටන් ගන්නවා. මොකද හරියට අර මොකද කියලා තියෙන එක්තරා විදියක අර ගිනි පෙරලි ගොඩක් එකට තිබ්බොත් මොකද වෙන්නේ? ඒ දේවල් පත්තු වෙනවා. අර ගිනි දල්වන්න තියෙන ගිනි පෙරලි ගොඩක් එකට තිබ්බොත් පත්තු වෙනවා. මේ දේවල් ඈත් කරොත් මොකද වෙන්නේ? ඒ දේවල් නිවිල යනවා. ඒ වගේම තමයි අපේ සම්බන්ධතාවය. ඒ වගේද පාපිෂ්ඨ මනුෂ්‍යන්ට අපේ හැසිරීම වැඩි වෙන්න වැඩි වෙන්න අපිත් ඒ අයගේ දේවල් අපි ගන්න පටන් ගන්නවා. බොහෝ විට මම ඒ අයගේ ජීවිතේ බලපානක් බලපෑමක් කරනවා වෙනුවට ඒ අය මගේ ජීවිතේ බලපෑමක් කරලා මගේ ජීවිත විනාශ කරනවා. තේරුම් ගන්න බලන්න. ඒ අයගේ ජීවිතේ බලපෑමක් ඇති කරලා මම මගේ ජීවිතේ ඒ කට්ටි බලපෑමක් ඇති කරලා එයා අද ගිහිල්ලා අද ඒකයි වෙන්න බොහෝ තරුණ තරුණයන් වෙන්න පුළුවන් වයසකයි වෙන්න පුළුවන් මේ අය අර ලෝකයේ ගිහිල්ලා හැසිරෙන මනුෂ්‍යන්ට හැසිරෙන පස්සේ ටික වෙලාවකට පස්සේ අර ඔබ ලෝකයේ ආලෝකය නෙවෙයි ලෝකයේ තිබුණ අන්ධකාර ඔබව ග්‍රහණය කරලා ඇත්ත මේ දේ වෙන්න බෑ අන්ධකාරය කවදාවත් ආලෝකය ග්‍රහණය කරන්න බෑ හැබැයි වෙලා තියෙන තරම් ඔබ ලෝකයේත් එක්ක හැසිරෙන ටික දවසකට පස්සේ ඔබේ ආලෝකය පේන්නේ නැති වෙලා යනවා ලුණු රස නැති වෙලා යනවා ඔබ ඔබ ලුණු බවට පත් වෙන්න ඕන ලුණු වෙනවන අනිත් පැත්ත ගිහිල්ලා හරි බහනකයි ඉතින් සම්හංශ කියන ප්‍රවේශමෙන් මේ ගැන අර ඔබ ගින්න නිවිල යන්න හොඳ නැහැ ඉතින් අනිත් පැත්තේ අපේ සම්බන්ධතාවල් එකතු වෙන්නේ අපි එකට එකට හැසිරුණොත් පමණයි අර එකට හැසිරුණොත් පමණයි අපේ සම්බන්ධතාවල් එකට තියෙන්නේ එදා එලියා ඒ කාමල් කන්දට ගිය වෙලාවෙට කාමල් කන්දට ගිය වෙලාවද එලියා ස්වාමීන් වහන්සේ මෙතෙන්දි සිදුවන ඔගල කතාව මතකද මේ වෙලාවේදී ආහබ් රජුරෝ රට පාලනය කරගෙන හිටියේ හරි ලොකු ප්‍රශ්න කොටකට ඇවිල්ලා රට හරි ඉතාමත්ම ව්‍යවුල් තත්ත්වයකට ඇවිල්ලා අද මෙතෙන්දි ජෙසිබල් කියන ඒ කාන්තාව රජුරුවත් පාලනය කරා එයා පාලනය කර මුළු දිව්‍යවහන්සේක සෙනග ඉතාමත් අපහස තත්ත්වක හිටිය දිව්‍යවහන්සේ මේ වෙලාවේදී කාමල් කන්ද දිව්‍යවහන්සේ විශේෂයෙන්ම එලියට කතා කළා අර එලියට අභියෝග කරනවා නේද එලියා ඊළඟට ඒ අභියෝගය බාර අරගෙන ගිහලා මම ස්වාමීන් වහන්සේගේ බලය ප්‍රකාශ කරන්න යනවා ඔහුගේ කන්ද මුදුනට ගිහිල්ලා ඔහු අභියෝග කරන ඒ ව්‍යාජ අනාගත වතුරට පුළුවන් නම් අහසින් ගින්න ගෙනවා ගෙන්නන්න කියලා. ඔබ ගෙනෙන්න. හැබැයි මම මගේ දිව්‍ය මාසේ යාඥා කළ අහසින් ගින්න ගෙනෙන්න යනවා. ඉතින් මේ දෙගොල්ලෝ මොකද කර වැඩේ? බස් එක ගින්න සතෙක් ගින්න ඒ පූජාසනේ මත තබලා පළමුවෙන්ම ඇකිවර බුරු අනාගත වතුරට කිව්ව ඔබ ඒ දේ කරන්න කියලා. මොකද කරේ? ඒ හැ නට නටා පුළුවන් තරම් කරපු දේ උදේ ඉඳ හැන්දෑව දක්වා ඔවුන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා ඒ වුණත් අහසෙන් ස්වර්ගයෙන් ඔවුන්ට ගින්නක් ගෙනෙන්න බැරුණා. බිබිලාව දිවහන්සේ විශේෂයෙන්ම එලියට කතා කරනවා. බෙලියා කරපු දේ එක්තරා විදිහක ඉතාම බලවත්. එලියා මොකද නන පළමුවෙන්ම කිව්වේ පළමුවෙන්ම ගන්න ගල් 12ක් ගන්න කියලා කිව්වා. ගල් 12 විශේෂයෙන්ම නියෝජනය කරේ එතන ඒ ගෝත්‍ර 12 ඔවුන් ඊශ්‍රායෙල් සෙනගෙගේ තිබුණ ගෝත්‍ර 12 මොකද මේ අවස්ථාව වෙන ගෝත්‍ර 12 බෙදිලා ඒ ගෝත්‍ර 12 ගොඩාක් තමාගේ මාවත්වල ගිහිල්ලා බෙදිලා එක්සත්කමක් නැහැ එක්සිට්කමක් නැහැ ඔවුන් වෙන් වෙලා මේ වෙලාවේ දෙවහන්ස කියන මේ දෙව මෙතෙන්දි එලියාගේ කියන අර ගල් 12 ගෙනෙන්න කියලා ගල් 12 එකතු කරලා එතන පූජාසනයක් ගොඩනගන්න කියලා මොකද අපේ ජීවිතය අපි හැම වෙලෙම බලන්න තියෙන මගේ ඒ එක්සත් භාවය මගේ හදවතේ තියෙන එක්සත් භාවය අද මම අනිත් ඈත් එක්ක අපේ සභාවල් අතර සමහර වෙනස්කම් තියෙනවා වෙන්න පුළුවන් නිකායන් අතර යම් වෙනස්කම් අපිට තියෙනවා වෙන්න පුළුවන් හැබැයි අපි හැම අවස්ථාවම උත්සාහ කරන්න බලන් දිවහන්සේගේ සෙනගත් එක්ක එකතු වෙන්න ඒ අතරම අපේ සභාව තුල
අපේ සෛල කණ්ඩායම අතර අපේ නායකත්වය අතර අර මේ එක්සත්භාවය නැති වුණු වහම ගින්න නැති වෙලාවට තේරුම් ගන්නවා. උන්වහන්සේ කියන මේ දේ එකතු කරොත් විතරයි. එදා පෙන්තකොස දවසේදී ඔවුන් ඒ මොනතරම් බෙදීම් මේ දවස් කීපෙකට ඉස්සර තිබුණත් මොකද උනේ බෙදීම් ඔක්කොම ඉවර කරගෙන ඔවුන් නැවත වතාවක් එකට ආවා. පෙන්තකොස දවසේදී ඔවුන් ඒ වෙනකොට දවස් 10ක් විතර ඔවුන් එකට එකතු වෙලා එක්තැන්ම එක්සිට්ව එක්තැන්ම ඔවුන් සාමිනහන්ස ප්‍රශංසා කරන්න පටන් ගන්න. අන්නේ වෙලාවේදී ගින්න එන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී තේදීම තමයි සිදුනේ. මේ 12ක් හරියට මේ ගල් 12ක් එකතු කරලා සාමිනහන්සේව ආර්ධ ඔවුන් ගෙනලා ඒ පූජාසනේ නැත්තම් ඔවුන්ට තිබුණේ සතා ඔවුන් මත තැබුවා. තැබුවන් පස්සේ යන්න එතකොට තමයි සාමිනහන්සේ මෙතෙන්දී රකින්න පුළුවන් එලියා සාමිනහන්සේ ආඥා කරන වෙලාවේදී ඉහලින් ඇවිල්ලා ගින්න ඇවිල්ලා මේ දේ පුළුස්සලා දැම්මා. අපේ පංගකල අපේ අතර උන්වහන්සේගේ ශුද්ධාත් මහන්සේ ගින්න දැල්වෙන්නේ නැත්තේ අපේ අතර එක්සත්කමක් නැහැ. ස්වාමියා භාර්යාව අතර වෙන්වීමක් ඇතර දරුවන් දෙමාපියන් අතර වෙන්වීමක් ඇවිල්ලා ඉතින් ඌන් එකතු වෙනකොට එක්සත් භාවය එක්සිත් භාවය නැති හින්ද මොකද වෙන්නේ? ශුද්ධාත්මේ ගින්න ආයසරක් දැල්වෙන්න හැටියක් නැහැ. දැල්වෙන්නේ නැහැ. සමහර වෙලාවලට සභාවිදි වෙන්න පුළුවන්. සභාවන් අතර එක්සත් භාවයක් නැතිකොට හැම වෙලෙම එක සභාවක් අනිත් සභාවක් කන්ඩෙම් කරලා කපලා කොටලා ඉන්නකොට එතන එක්සත් භාවයක් නැහැ. අපි සෛල කණ්ඩායමල එකතු ආඥා කරන අපි බෙදීම් සිත් වෙල බෙදීම් ඇති වෙල එක්කෙනෙක් අනිත් එක්කෙනා කන්ඩෙම් කර කර කතා කර පහත් දබමින් කතා කරන එතෙන් එක්සත් භාවයක් නැහැ. සාම්ඩාංශ කියන නුඹගේ තියෙන ගින්න නිවිලා යනවා. මාතකද එලිදිරා පොතේ කියන මම නුඹගේ තියෙන පහන නුඹගේ ඉවත් කරලා දානවා. උන්වහන්සේ කියන මම පහන ඉවත් කරනවා කියලා. හරි බහාන කරේ මම පහන ඉවත් කරලා දානවා කියලා. උන්වහන්සේ අපේ ගින්න නැත්තම් උන්වහන්සේ කියන මේ දේ මම ඉවත් කරලා දානවා. ඔබ ඉන්නේ මේ පොළවේ එක්තරා විදියක ඒ වචනේ පාට ගිනි දෙන්න තමයි හිටිය අනිත් අර ගිනි දෙන්න හොඳ විදියට. ඔබේ ගින්න ඔබේ නිමිල ගියා නම් වැඩක් නැහැ. හදවත යම් ආකාරක බෙදීම් තියෙනවා නම් අන්න එතකොට අපි තියෙන ඒක තමයි වෙලා තියෙන වැඩේ. අපි බොහෝ විට හදවත්වල තියෙන ඒ බෙදීම් හදවත්වල තියෙන වෙනායට තියෙන වෛරයක් වෙනායට විරුද්ධව තියෙන ක්‍රෝධයක් වෙනායට විරුද්ධව තියෙන නොයෙකුත් දේවල් තියෙන දුබහස කියන ඒ දේ ඉවරයි. අපි උත්සාහ කරන්න ස්වාමිනේ මට කරුණාව දෙන්න මට ඔබහන්සේගේ අනුග්‍රහය දෙන්න ස්වාමිනේ. ඔබහන්සේත් එක්ක මේ ගමන නියම ආකාරයෙන් ගමන් කරන්න ස්වාමිනේ. මට ඔබහන්සේ මේ ගින්න හැම වෙලේම පවත්වගෙන යන්න කියලා. දැන් මේ ඉතිරි වෙලා තියෙන කාලේ පොඩ්ඩක් ඔයගොල්ලෝ පෙරලනවාද බලන්න මේ පළවෙනි තෙසලෝනික පොතේ 4:8 පොඩ්ඩක් පෙරලන්න බලන්න. විශේෂම 4:8 මෙතෙන්දී කියනවා මේ ශුද්ධාන් මහන්සේගේ ක්‍රියාවලිය පිළිබඳ ශුද්ධාන් මහන්සේගේ අනතුරු හැම නැත්නම් ශුද්ධාන් මහන්සේ පිළිබඳ අනතුරු හැඳින්වීමදී කියලා කියන එකක් 8 පදේ කියලා තියෙනවා. මොකද කියලා රිසිස් නොත් ද හෝලි ස්පිරිට්. ශුද්ධාන් මහන්සේව අර ශුද්ධාන් මහන්සේ ගණන් ගන්න නැතුව උන්වහන්සේගේ ශුද්ධාන් මහන්සේ ක්‍රියාවට විරුද්ධ වෙන්න එපා. එබැවින් එපා කරන්න මනුෂ්‍යයව නො තමන්ගේ ශුද්ධාත්මයන් නුඹලාට දෙන්නා වූ දෙවිය මහන්සේව එපා කරන්නේ. ශුද්ධාර් මහන්සේව කෙටිමික ශුද්ධාර් මහන්සේව ප්‍රතික්ෂේප කරන්න කියප වචන වඩා හොඳ. ශුද්ධාර් මහන්සේව එපා කරන්න පස් ශුද්ධාර් මහන්සේ ප්‍රතික්ෂේප කරන්න එපා කියලා මෙතන කතා කරනවා. ශුද්ධ මහන්සේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබේ අතර කරන ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ කියන්නේ මේ අය අතර ශුද්ධාර් මහන්සේ ප්‍රතික්ෂේප කරව. ශුද්ධාර් මහන්සේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරා. එකක් අපි දකින්න පුළුවන් මේ ශුද්ධාර් මහන්සේ කෙනෙක් තුල ක්‍රියා කරනකොට සභාවේ ක්‍රියා කරන සමහර අය හිතනවා ශුද්ධාර් මහන්සේ මෙහෙම තමයි ක්‍රියා කරන්න ඕන කියලා. මට ඕන විදිහට තමයි ස්වාමිනාහන්සේ ක්‍රියා කරන්න තියෙන්නේ. මගේ උළු ඇඳලා තියෙන පින්තූරක් මේ විදිහට තමයි ශුද්ධාර් මහන්සේ ක්‍රියා කරන්න. එහෙම ක්‍රියා කරේ නැත්තම් මම පිළිගන්නේ නැමෙන්නේ. දැන් ඔබ දැකලා තියෙන සමහර අය ආඥා කරන අය බිම ඇදගෙන වැටෙනවා, සමහර අය කෑ ගහනවා, සමහර අය අනේ භාෂාවෙන් කතා කරනවා, සමහර අය පෙරනවා, සමහර අය අක්ෂාත්ම ඇවිස්සලා කෑ ගහනවා.
දැන් සමහර අය ඒකට කැමති නැහැ. මට කැමති සුදර්මහන් සෛල අර මොනවත් මට මොනවත් වෙන්න ඕන. සමහර අය අපි දැකලා තියෙන බිම නැඩගෙන වැටලා තියෙනවා. අපි දකින්නවා මේ දෙවෙනවා. අද මේ මේ ඒක සාමාන්‍ය දෙයක් සාමාන්‍ය. සමහර අය මේ දේ ප්‍රතික්ෂේප කරනවා. දැන් 1900 කෙළවර 1990 ගණන් වල අපි දැක්කා 2000 මුල් භාගයේ අපි දැක්ක සභා හැම වෙලේම මේ දේ සිදු වෙනවා. සමහර අය ඒකට විරුද්ධ පොත් ලිව්වා. මේවා වැරදි. මේවා බෑ සභා වෙන්න. හැබැයි මුල් සභාවේ අපි දකින්න පුළුවන් මේ ක්‍රියාපොතේ අපි දැක්කම හැම තැනම දකින්න පුළුවන් සුද්ධාන් මහන්සේ ක්‍රියාවල හැම තැනම ක්‍රියා කරා. සමහර අය කියන නෑ මට ඒ දේ වැඩක් නෑ. සමහර අය අන්‍ය භාෂා ප්‍රතික්ෂේප කරන මට අන්‍ය භාෂා වැඩක් නෑ. මට සුද්ධාර්මී දීමනාල් වැඩක් නෑ. ඒ දේවල් අපිට වැඩක් නෑ. එයා ප්‍රතික්ෂේප කරලා දානවා. මේ දේවල් වැඩක් නෑ අපිට කියලා. ඒතර මොකද්ද වෙන්නේ සුද්ධාර්ම මහන්සේ මොකද සුද්ධාර්ම මහන්සේම ප්‍රතික්ෂේප කරනවා. ඉකිතාමත් වැඩගත්. දැන් මෙතෙන්දි විශේෂයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ මේ 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 සන්දර්භය පොඩ්ඩක් ගත්තොත් මේ කන්ටෙක්ස්ට් එක පොඩ්ඩක් ගත්තොත් එම හරිද මෙතෙන්දි ඇවිල්ලා විශේෂයෙන් මේ මේ සන්දර්භය ඇවිල්ලා පොඩ්ඩක් කියවලා බලමු පළවෙනි පදේ ඉඳන්. ඉතින් සහෝදරවරුනි නුඹලා කොයි ආකාර හැසිර දෙවිය මහන්සේ සතුරු කරන්න ඕනද කිය නුඹලා අපෙන් දැනගත් ලෙසද නුඹලා හැසිරෙන ලෙසද වඩ වඩා කරන මෙන් ස්වාමින් වහන්සේ තුළ අපි නුඹලාගේ ඉල්ලමින් අවවාද කරමු. මක්නිසාද අපි ස්වාමී වූ යේසු වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නහුය. දෙවිය මහන්සේගේ කැමැත්ත නම් නුඹලා ශුද්ධ වූ සිටීමේ නුඹලා වෛශ්‍යාකමින් වැලකී සිටීමයි. හරිද? දැන් මොකද කියලා දෙවිය වහන්සේ කැමති මෙන්න මෙතෙන් තියෙන එක ක්ලූ එකක් දෙනවා. මෙතෙන්දී මේකට උත්තරයක් දෙනවා. මොකක් ගැනද මේ දෙක කතා කරන්න පාවතුවා? විශුද්ධාර්ම මහන්සේගේ ක්‍රියාවලියට ප්‍රතික්ෂේප කරන්න. මොකද දෙවිය මහන්සේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමයි. අද ඔබගේ ශාරීරිය ශුද්ධව පාත නුඹල වෛශ්‍යකමින් වැලකෙන්න ඕනේ. නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජන ඒ කියන්නේ තමාගේ ශරීරය දෙවිය මහන්සේ නාඳුන්නා වූ ජාතින් මෙන් කාමරාගේ නොව ශුද්ධාත්මෙහිත් ගෞරවෙහිත් තබා ගන්නට දැනගෙන සිටීමත් මේ කාරණ ගැන කිසිවේ තමාගේ සහෝදර රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂි දුන් ලෙසම ස්වාමීන් වහන්සේ එබඳු සියල්ලන් ගැන පිළිගන්නා කෙනෙක්ය. දැන් මේ කතා කරන්නේ දෙවිය මහන්සේගේ සෙනගට යම් ආකාරයකින් ඔබගේ ශාරීරිය අරද නිසි ලෙස නොවන විදිහ අනිසි ලෙස ඔබ පාවිච්චි කරන කාම රාගේ කාමීච්ඡාචාරයට ඇතුල් වෙන පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ ඔබෙන් මම පිළිගන්නේ වෙන එකනේ මම ඔබට විරුද්ධ පළගන්නේ. දෙවිය මහන්සේ අප කැඳවූයේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය. එබැවින් එපා කරන්න ඒ පසුබම යටතේ තමයි කියන්නේ මෙතෙන්දී අර අපවිත්‍ර විදියට ඔබට ගමන් කිරීම තහනම්. ඔබගේ ජීවිතයේ පවිත්‍රව තබා ගැනීම දෙවිය මහන්සේගේ කැමැත්තයි. අර බැරදි ආකාරයක ඔබගේ ශාරීරික රාගයෙන් පිරුණ ජීවිතයට බාර දෙන්න බෑ. දැන් සුද්ධාර්ම මහන්සේ ඔබ තුළ ජීවත් වෙන්න ඇවිල්ලා තියෙනවා. දැන් සුද්ධාර්ම මහන්සේ ඔබ තුළ ජීවත් වෙන්න ආවන් පස්සේ දැන් මොකද කර මේ ශරීර උන්වහන්සේයිති. දැන් ඊටුර උන්වහන්සේ කර මේ ශරීර උන්වහන්සේයිති න දැන් ඔබ තීරණයක් ගන්න වෙලා තියෙන මේ ශරීරය උන්වහන්සේගේ පවිත්‍ර භාජනයක් හැටියට පූජා කරන්න. අර වර්තමානයේ උගන්නන දේවලුත් හරියට බලන දේවලුත් හැම වෙලෙම ඒ දේවල් නිකන් සාමාන්‍ය සුළු දෙයක් බවට පත් වෙලා අර සමන්ට කාමීච්ඡාචාර ජීවිතය වෙන පුද්ගලකගේ බහර්යාවක් කර වෙන පුද්ගලකගේ සාමියෙක් එක්ක එහෙම නැත්නම් වෙන හරිද විවාහයෙන් පිටේ අම්මාකර ලිංගික සම්බන්ධතාවයක් තබා ගැනීම කියන එක සාමාන්‍ය ඉතාමත් සුළු දෙයක් බවට ඔක්කොම පත් වෙලා තියෙනවා. අර මේ සභාව තුලද මේක නෑ. මේක තියන්න බෑ උන්වහන්සේ කියලා. මහතේ මම හිතන්නේ එපිසපොතේ කියලා මේ ගැන සඳහනක්වත් තියෙන්න බෑ නුඹලා අතර කියලා තේනවා. අර
Adultery කියන වචනේ උන් බලහත්කාර කියන්න බෑ. ඒක වචනේ කිට්ටු කරන්නවත් බෑ. උඹට අයිති නෑ ඒදී. මේදී ඔබට අයිති දෙයක් නෙවෙයි. මේදී තිබුණොත් උන්වහන්සේ මොකද උන්වහන්සේගේ මමයි පරිගන්නේ ඔබේ. ඔබගේ ශරීරයේ උන්වහන්සේට බාර දුන්න වෙලාවේදී උන්වහන්සේ කියන දැන් ඔබගේ ශරීරයේ උන්වහන්සේට යුතුය යහගයක් හට ඔප්පු කරගන්න ඕනේ. මේ ශුද්ධාර්ම මහන්සේ දිගමන් කරන උන්වහන්සේගේ ඒ කියන්නේ ශුද්ධාර්ම මහන්සේගේ හරි ලේසි අපිට ශුද්ධාර්ම මම අරක කරන්න කැමති නැහැ මේක කරන්න කැමති නැහැ මේ මෙතින් තමයි ශරීරය උන්වහන්සේට යුතුය යාගයක් හැටියට පූජා කර උන්වහන්සේගේ ශරීරය ඔබේ ශරීරය පිරිසුදු භාජනයක් හැටියට හැම වෙලෙම තබා ගැනීම පවිත්‍ර භාජනයක් හැටියට තමගේ විවාහය නැමැති රාමු තුළ පමණයි ලුංගික සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් වෙන කිසිම ආකාරයක සම්බන්ධතාවක් තිබිය යුතු නැහැ අර කිසිම ආකාරයක ඒ සම්බන්ධතාවයේ ඔබට තහනම් දේ වචනේ කියන ඉති කළොත් දේ වචනේ කියන ඒ දේට ඔබ බිලයක් ගෙවන්න වෙනවා තමාර අපි දකින්න පුළුවන් මේ ඒ හැසෙන පැතු ක්‍රියා අපි ඉලිදරාපෝතේ දකින්න පුළුවන් අර මේක මරණීයයි අනුභාස මේක මරණය ළඟා කරන දෙන පාපයක් අපි පළවෙනි කොරින්ති 6:18 ඉඳන් 20 පොඩ්ඩක් බැලුවොත් පළවෙනි කොරින්ති 6:18 ද වෛශ්‍යකම කිරින් පලා දුව පල්ලා මනුෂ්‍ය කරන්නව සියලු පව් ශරීරයෙන් පිටතේ නමුත් වෛශ්‍යකම් කරන තමන්ගේ ශරීරයට විරුද්ධව පව් කරන්නේ හැම පාපයකට සමාවත් වෙන සමහර පාප වලට ඒකට ගෙවිය යුතු මිලිය වැඩි ඒකට ඔබ ගෙවන්න තියෙන මිලිය අධිකයි හැම පාපයක් පාපයක් තමයි හැබැයි සමහර වෙලට මේක උන්වහන්සේම කියන ඔබේ ශරීරය මේක ඔබ ශරීරය පාපය නෝ නුඹලාගේ ශරීර දෙවි මහන්සේගේ ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්ම මහන්සේගේ මාලිගාව නොදන්නවද නුඹලා නුඹලාට අයිති තැන මක්නිසා නුඹලා මිලයට ගනු ලැබුවහය එබැවින් නුඹලාගේ ශරීරය දෙවිය මහන්සේ ගෞරව කරපල් මේ ශරීරය තුන මහන්සේ ගෞරව කරන්න කියලා මේ ශරීරය අපිට දෙන්න බෑ වෙන දෙයකට මේ ශරීර උන්වහන්සේ කියන මේ ශුද්ධාත්ම මහන්සේ බාර දුන්නන් පස්සේ මේ දේ එතන ඉහට උන්වහන්සේ පාවිච්චි කරන්න මම බාර දෙන්න තියෙන්නේ යම් ආකාරක ලිංගික ලෙස වැරදි ආකාර හැසිරීමක් තියෙන්නේ අර සමන්ට විවාහ රාමුව තුල පමණයි ඒ දෙයට අයිතියක් තියෙන වෙන කිසිම තැනක් නැහැ දේ වචනය. රසපන්ති කියලා තියෙන කාමීච්ඡාචාරය නොකරව. ඒකයි අයිති නැහැ අපිට. දෙවහන්සේක සෙනක ඇතුල් වෙලා මෙහිඳ ඔහුගේ ජීවිතේ ඉතරාට බන්ධනයක් ඇති කරගන්න. තමා ලොකු බන්ධනයක් ඔවුන්ගේ ජීවිතය ඇතුල් කරගෙන. ඒක මහා ලොකු විනාශයක් තමාගේ ජීවිතය ඇතුල. පවුල් කඩාගෙන තියෙනවා. පවුල් විනාශ කරගෙන තියෙනවා. අද ඒ වගේ මේ 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 ගණේටම අයිති දේවල් තමයි පොනෝග්‍රැෆි. අද අසභ්‍ය චිත්‍රපටේ අසභ්‍ය නොයිකුත් දේවල් අපේ ෆෝන් වලින් හැමතැනම හැම වෙලේම එනවා. හැමතැනින්ම තියෙනවා. අපි මේ දේවල් පිළිබඳ ඒට විරුද්ධව අපි සට ඒට විරුද්ධව සටනක් කරන්න වෙලා ලොකු සටනක් කරන්න වෙලා තියෙන අපිට. හරිද අපි මේක එක්තරා විදිහක පොනෝග්‍රැෆි පිළිබඳ තිබුණ ප්‍රශ්නේ එක්තරා කාලයක තිබුණ පිරිමින්ට තිබුණ ප්‍රශ්නයක් විතර දැන් කාන්තාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අන්න කාන්තාවන්ට ඒ වගේ තිබුණ මහා ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා. හරි ඔවුන් මේවට ඇබ්බැහි වෙලා නිකා සාමාන්‍ය විහිළුවකට වගේ පටන් ගත මේවට ඇබ්බැහි වෙලා සම්මාංශ කියන මේ දේට ඔබේ ශරීරය අයිති නෑ අද මේ මේ පුද්ගලයන් ස්වර්ගයටත් අයිති වෙන්නේ නෑ කියලා දෙන කෙලින්ම උන්ට අයිති නෑ ඒ කියන්නේ සම්මාංශ සමාව දෙන්න බැරිකම නෙවෙයි කියන්නේ ඔවුන් ඒ දේ එක්ක ජීවත් වෙන්න පටන් ගත්තොත් දකින්න පුළුවන් මෙතනින් මොකද්ද වෙන්නේ කියලා අපි දකින්න පුළුවන් මේ දේ වචනේ සැම්සන් පාරණගේ සිට මේ සැම්සන් ඔහුට ලොකුම ඔහුට මහ ලොකු ආලේපයක් තිබුණ පුද්ගලෙක් ආලේපයක් තිබුණාට මොකද ඔහුට තිබුණා ඔය දේ වචනේ ඉතින් පැහැදිලිව කියන ඔය වෛශ්‍යාවත්ක කියලා හිටියා කියලා කියනවා ඒ කියන්නේ ආලේපයක් තිබ්බ කියලා වෛශ්‍යාව ඒ කියන්නේ ඒ අදහස් ඒ සිතුවිලි එන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ ඒවා තියෙනවා ඔහුගේ ජීවිතය හරිද ඔහුගේ ජීවිතය කෙලවරදී විනාශ වුණේ ඇයි ඔය ඩෑරියා
ඔගේ ජීවිතේ මේ වෛශ්‍යාකම තමයි හදවත මේ පුංචි කාලෙන්ද ස්වාමිනාස කැප කරපු පුද්ගලෙක් බාර කරපු පුද්ගලෙක් ස්වාමිනාස කැප වුණු පුද්ගලෙක් අන්තිමට ඔහුගේ දැස් අන්ධ වෙලා ගියා ඔහුගේ ජීවිතෙත් විනාශ වෙලා ගියා සමහර අයගේ ජීවිතය තා කෙටි කාලෙ ගන්නේයි ස්වාමිනාස සම හැම කෙනෙක් සමහර අයගේ ජීවිත කෙටි කාලෙ උන්ගේ උන්ගේ ඒ මොකද තමාගේ තියෙන මේ තමන් තමාගේ ස්වාමිනාස කැමැත තමයි ජීවිත සම්පූර්ණ කරන්න ඉස්සර ස්වාමිනාස උන ගන්නවා අපි තීරයක් ගන්න වෙලා තියෙන ස්වාමිනේ මගේ ජීවිතේ මගේ භාජනය පවිත්‍රව තබා ගන්නවද ඒ වගේම කිව්වොත් යෝසප් ගැන කියලා තියෙන විශේෂයම යෝසප්ගේ පස්සපස යෝසප්ට ප්‍රශ්නයක් ඇතිනේ මොකද්ද අන්ටි කෙනෙක්ගේ පස්සේ නෑ මලෙම තරුණ කොල්ලෙක් අන්ටිට එයාට ආදරය කරේ යන්න එයාගේ ඩබල් ඒජ් එකක් තියෙන කෙනෙක් පංගුවක් වෙන්න පුළුවන් එයාට හැංගුණා මේ මෙයාගේ පස්සේ එන්න පටන් ගත්තා ඒ කාලේ තිබුණු විදිහට ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒ කාලේ තිබුණු ඒ වාතාවරණය හර ඊජිප්තු මිස්ර දාචන් අතර ඒ කට්ටේ එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මේ 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 ලොකු සමාවෙන්න බල මගේ මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මේ බෙදින මේ 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 ඒ කාන්තාවට එකපාරට මේ තමාගේ දර වැඩ කරපු මේ පුංචි තරුණයා ගැන මම අවුරුදු 17ක් 20ක් විතර තිබුණ තරුණයෙක් කියලා ලොකු අදහසක් ඇති වුණා. ඇත්තම ඒ කාලේ ඒ තිබුණු වාතාවරණ ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අර ඒ වගේ ඕන තරම් මොකද තමන්ට යම් ආකාරයක ඒකින් වාසියක් ලැබෙනවනේ මේ මොකද විවහන්ස මේ වෙන වෙලාවෙදී කාටද විවහන්ස පොරොන්දු වෙලා හිටියා යෝසප්ට කවදා හරි රටේ රජෙක් බවට පත් වෙනවා මහ ලොක්කෙක් බවට පත් වෙනවා මේ තුලින් ඇයට ඔහුට යන්න තිබුණා හැබැයි ඔහු තීරණය කරගත්ත නෑ සැම්සන් තමගේ ශරීරය සතුරට පූජා කරන වෙලාවේදී ජෝසප් තීරණය ගත්ත මම මේ පාපෙන් දුවනවා ඒකත් එක සෙල්ලම් කරයි මේක තමයි කියන්නේ පොනෝග්‍රැෆි එක සෙල්ලම් කරන්න නෑ මම මේ මොනවත් නෑ හැබැයි ඒකත් එක සෙල්ලම් කරන්න පටන් ගත්ත බලපු දේ කවදා හරි මම මේ දෙයට ඇතුල් වෙන්න පටන් ගන්නවා මම බලන දේවල් මම අහන දේවල් ඒවත් ටික දවසකට පස්සේ ඒකට ඇතුල් වෙනවා. අර මම ඕන තරම් කට්ටිය අහලා කතා කරලා තියෙන පංග කට්ටේ පටන් ගත්තේ හරි සුළු විවේකයක් විදිහට. අන්තිමට ඒක මහා බන්ධනයක් වෙලා අන්තිමට සම්බන්ධතාවල ඇතුළේ කිලුටු විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් දැන් ඒකේ බන්ධනේ ගැලවීමක් නැහැ. හැබැයි එදා යෝසප් මොනතරම් තමයි ඇත්තම යෝසප්ට කීකරු වුණා නම් මේ කාන්තාවට ප්‍රශ්න ගොඩක් අඩු වෙන්න තිබුණා කිසිම අඩුවක් නැහැ හැබැයි ඒ තීරණය ගත්තා මට ලොකු මුලයක් ගෙවන්න උනොත් අන්තිම මොකද මම මේ මිලේ ගෙවල මං යනවා ඒ හේතු නිසා අන්තිමට ඔහු අසරණ විදියට හිර ගෙදරක ළඟින් සිටින අවුරුදු ගණනාවක් ලොකු මිලයක් ගෙවන්න සිටුණා හිර ගෙදරක ඔහු වර්ධි වර ඇත්තම ඔහුට ඇත්තම ඔහුගේ බෙල්ල ගහලා යන්න තිබුණා ඇත බැරෙන්න තිබුණ දෙයක් හැබැයි ඒ වුණත් ඒ දෙයට ඉඩ ඇරියේ නැහැ. හැබැයි අන්තිමට ස්වාමීන් වහන්සේ දැක්කා ඔහුගේ තිබුණ විශ්වාසන්තකම. මම හිතන්නේ අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ පරීක්ෂාවට එනවා. මේ පරීක්ෂාව අපි හැම කෙනෙක්ටම එනවා. පිරිමි ගැහෙන හැම කෙනෙක් මේ පරීක්ෂාව අපිට අපේ පැත්තේ ඉනවා. ඒ පරීක්ෂාව එනකොට ඒ පරීක්ෂාවට මම කොහොමද මුහුණ දෙන්නේ? අපිට බේරෙන්න බෑ. ඒක තරුණ මහලු වෙන්න පුළුවන් ඕන එක්කෙනෙක් වෙන්න පුළුවන්. කවුද සාලමන් ගැන කියලා තින ඔහු ඔහු ආයසර ගියා. මැත්තම ඔය වෙලාවට අවුරුදු 60 ගණන් වලද. ඒ වෙලාවේදී ඔහුගේ හිත ඇදගත්තා කියලා තින වෙන අර වෙන පුද්ගලය වෙන වෙන පිටස්ත්‍ර කාන්තාවන් ඔහුගේ හිත ඇද ගන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිත විනාශ වෙන්න පටන් ගත්තා ඒ හේතු නිසා. අද අපි තීරණයක් ගන්නවා. සාමිනේ ඔබ වහන්සේ මම මගේ ජීවිතේ මම ඔබ වහන්සේට කැප කරන මම ඔබ වහන්සේ ශුද්ධාත්මයන් මම ඔබ වහන්සේට මම මගේ හදවත දුරු කර මගේ හදවත ඔබ වහන්සේ දුක් දෙන්නේ නැති ජීවිතයක් ගත කරන සාමනේ ඔබ වහන්සේගේ ගින්න නිවත නිතරම මම මගේ හදවතේ දැල්වෙන්න ඉඩ අරන සාමනේ මම ශුද්ධාත් වහන්සේ ඒ ක්‍රියාවලිය මගේ හදවතේ මම ප්‍රතික්ෂේප කරන්නේ සාමනේ සියලු දෙනා නැගිටින් බලන්න හාලෙලූයා රබශී කතලවික බාෂාරි බිඩ බඩ බන්නවා
Rakatalabika Boshika to Katurian Danabashi Katalabu Rabashi Katalabika Burbun Danaman Darabe. Beanibashan Kataki make traffic again. Aul wanda timunu kramayake be anni bhashan katha karaha kiyala me me paaping ehtene ke wedaga odata anni bhashan katha karanna pulan pudgale paapeta athul ena api illama shuddhaatmayanne wadinna pivisenna saamine rabashikata shuddhaatmani wadinna Shuddhaatmani vadinna Shuddhaatmani kriyakaranna Sabavinma oba namadinna Shuddhaatmani Shuddhaatmani kriyakaranna sabavinma oba namadinna nevata vata Shuddhaatmani vadinna Shuddhaatmani vadinna Shuddhaatmani kriyakaranna sabavinma oba namadinna suvaya satuta nidahasa Shuddhaatmani vadinna Shuddhaatmani vadinna Shuddhaatmani kriyakaranna sabavinma oba namadinna Shuddhaatmani vadinna Shuddhaatmani vadinna Shuddhaatmani kriyakaranna sabavinma oba namadinna api illama saamine අපියා මාකාරක අපේ ජීවිතේ උන්වහන්සේ දුක් දෙන ක්‍රියාවක් මගේ ජීවිතේ කරලා තියෙනවා නේද කරනවා මින් ඉන්න කරමින් ඉන්නවා නා අපි ඉල්ලම සාමිනේ ම සමා වෙන සුද්ධාත්මයන්නේ යසස් ගලේවල බලය තියෙන අපේ පවිත්‍ර කරන්න කියලා හැම පාපයකටම සමාව දීම හැම ක්‍රියාවකටම සමාව දීමේ හැකියාව හැම පාපයක් ඉවත් කරන්න උන්වහන්සේගේ ශුද්ධාත්මයට බලය තියෙනවා. ඒ දිවල ඉවත් කරන්න. අද ඉල්ල මා ශුද්ධාත්මයන්නේ මගේ හදවතේ තියෙන ඒ රැඳවිලා තියෙන පාපය ඔබවහන්සේම ඉවත් කරන්න දෙපියන්නේ. ඉවත් කරන්න දෙපියන්නේ. ඉවත් කරන්න දෙපියන්නේ. ඉවත් කරන්න සාමිනේ. ඉවත් කරන්න ශුද්ධාත්මයන්නේ. ඔබවහන්සේ සංවේදී හදවතක් දෙන්න ශුද්ධාත්මයන්නේ. සාමිනේ මගේ ගින්න අද දැල්වෙන එක නතර වෙලා තියෙනවා නම් සාමිනේ අඩු වෙලා තියෙනවා නම් අර ස්වාමීන් වහන්සේ ගාව නැවතවතාක් එන ඔබ වහන්සේගේ වචනේ කියෙමින් ඔබ වහන්සේට කාලය ගත කරමින්
ඔබවහන්සේ මගේ හදවතේ තියෙනා වූ ඒ සුද්ධාත්ම තෛලය නැවත වතාවට වැඩි කරන සදාකයන්. සමි යමාකාරක මේ ශරීරය අපවිත්‍ර කිලුටු ලිංගික සිටුවිලි කැත දේවල් මම ඉඩ දීලා තියෙනවා ස්වාමිනාද ඔබවහන්සේගේ පාමුලට එනවා ස්වාමිනේ. පියාණන් බණින්න සුද්ධාත්මයන් ඔබවහන්සේ පැමිණෙන්න කියලා ඉල්ලා සිටින ස්වාමිනේ. පාපෙට සිත් නැති ස්වාමිනේ දේව බියක් ඇති හදවතක් මන දෙන්න ස්වාමිනේ. පාපෙට සිත් නැති හදවතක් දෙන්න දෙපියාණන්. පාපෙට සිත් නැති ස්වාමිනේ සුද්ධාත්මයන් ඇවිල්ලා ක්‍රියා කරන්න. පාපෙට සිත් නැති දේව බියක් ඇති හදා මේ මාතෝනේ සාමිනේ ඔබ හට තවලවන්න පිපාසයක් මට දුනු මැනවි පාපිට සිත් නැති දේව බියක් ඇති හදා me batone sami de ubhan kavana vanna ripasayak batadu nevada paapeda sit nathi paapeda sit nathi deva beya ඇති හදා මේ මාතෝනේ සාමිදේ ඔබ හත් තවදම් වන්නට පිපාසයක් මට දුනු මැනවි සුදා කරන්න වෙනසක් කරන්න වෙනසක් මාදිවි සමිගුණ සැදෙනාලෙසේ Shudatmaya, Shudatmaya, Shudatmaya.
අපිට සිත් නැති පාපෙට සිත් නැති දෙවියක් ඇති හරා මේ මත සාමිනේ ඔබ හත් තවලවන්න පිපාසයක් මත පාපෙට සේ නැති දෙව පියක් ඇති හදක් මේ මට ඕන අපි සියදන දෑත් ඔසව ගමු සමිදේ ඔබ හට තවලවන්නට පිපාසයක් මට දුනු මැන විට නැවත වතා පාපෙට සිත් නැති දෙව පියා ඇති හරක් මේ මට ඕනේ සමිදේ ඔබ හට තවලවන්නට පිපාසයක් මට දුනු බැනවි ශුද්ධාත්මයානනි අපි දැත සුගමු ශුද්ධාත්මයානනි Shudatmayanani 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 Bye.
Prema Yesu, siti mi mama, prema Yesu.
ඔබේ මහිමය ඔබේ මහිමය ඔබේ බලය ඔබේ සුවය ඔබේ කරුණා ගුණය ඔබේ දයා ගුණය දෙවිදේ ඔබේ මහිමය ඔබේ බලය ඔබේ කරුණා ගුණය ඔබේ දයා ගුණය වනුමනේ ඔබගේ බලය කරබේෂකත ඔබගේ කරුණා ගුණේ ඔබගේ සුවය ඔබගේ ශක්තිය ශුද්ධකම කරුණා ගුණේ සුවේ බලය Setero era nessedero e condor bobo sinanina mandre bescela nanina monanna ma let your glory fall down upon your people let your glory fall down on your people let your glory be my himmel be my Obe mahime, obe mahime, pura banumene, obe mahime, let it glory, obe mahime, wasaganumene, wadakulakme, wadavarane, wadadumene, evanumene. Hallelujah, 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 hallelujah. Rabbi Rabba Rabba Boo 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 Saguye vasana apge tiyanani obera Vasana apge piyanani gaurava
නැවතවතා සගයේ නැගිටින් බලන්න අපි දැත් උසුවගෙන මේ ගීතිකාව ගායනා කරමු. අපි දේශයට මේ වෙලාවේ උන්වහන්සේ රාජ්‍ය පැමිණේවා උන්වහන්සේ කැමැත්ත මේ පොළොවේදී ඉෂ්ට වේ. අපි දැත් උසමින් ගානවා. සාගයේ වාසනා අපගේ Yeah, but yeah,
hallelujah, hallelujah. Oh. Hallelujah, hallelujah. Hallelujah, hallelujah, hallelujah. Onda atpasanada attende e rajya pemineva. Hallelujah. Obe rajya pemineva. Hallelujah. Obe kamatta me deshe sidiveva. Obe rajya, obe rajya eva. Hallelujah. Obe rajya eva. Obe rajya eva. Obe rajya eva. Hallelujah, hallelujah. Hallelujah, hallelujah. Hala Kushana Eliatna Kana Kushana Eliatna Kana Abiraja Samani Ubirajiva Samani Ubirajiva Ubirajiva Medeshi Samani Aluta Karaka Bahansi Kriyakarana Patangana Alut Vidhira Kriyakarana Samani Hallelujah Swamini Api Bahansage Namikala Andagassana Velavidi Api Dannu Api Yana Bahansage Das Api Deshakare Yomu Thibenawa Api Yani Piyana Bahansage Swamini Kamatta Nam Piyana Bahansage Daruwan Piyani Piani Samakami Jibat Jibati Mai Adapi Visheshima Swan Piyatya Kanma Piano Bahanse Swamini Obhanske Kemet Midri Ennao Satidi Pian Midesh Tul Sidwentona Piano Bahans Kemeti Putgalaya Piano Bahans Osavan Tona Piani Piano Bahans Salasum Karti Benna Putgalaya Piano Bahanse Osavan Nisa Sudikenawa Apisheshima Dawse Kanlau Kanma Ape Deshe Piani Obhanske Raja Eva Obhaske Kemet, Ape Deslu Sidueva Pian, Gan Hamatir Nakdisama Yasnakanma, Obhaske Pragnava, Danagan Madenta, Pian Visheshim Pian Obhaske Senega Barakanma, Pian Obhaske Hammer, Napuru Deinma, On Rakaval Karanta Piani, On Noikustana Vatianavilavidi, Pian Vahanavala Piani, Swan Baswala Piani, Noikustana Vaton Kamantanavilavidi, Onge Rakiam Livinavilavidi, Onge Dina Vatakatu Livinavilavidi, Pian Obhaske Levela. Our new Matabandi Kilapilama, Sudi Swan, was Vishwashman Devidun Piani, Aldaus if you want Silu Mahimisilu Gaudino, many Kalaki Piano Bansak and Namikal Anagasanta, Abdidivina Varaprasad against Sudi Bantena, Piano Bansa Vishwashman Devikere, Sudi Swan, Sudi Piano Bantente and now Chai Kranakan, Abisan Chai Kris and Aga, Abubasa Silu Mahimisilu Gaudino, Piano Pikamas Barvin, Abinustan Belavidi. Basque level in Masanta, Hamanapurdin Marakaval Karanda Pian, Studi Swam, Prasan Saviva Meduna, Dawsagan Studi Kinama, Yesu Swansake Balavatuna, Amen. Amen. Bomisuti Pemiata, Abiham in Balanta, Mata Diaganabal Poe Dawse, Silenai King Rasimati Benama, Obakarnakalogin Nam Dilayanta, Obeyanavanang, Stiremanang Benam Denta, Apidi Tiamatawa